මිස්ටර් සිරිවර්ධන, අද හවස පැය භාගයකට මැනේජ්මන්ට් මීටින්ග් එකක් කෝල් කරන්න. මට මාසෙකට විතර ජර්මන් යන්න වෙලා තියෙනවා. කට්ටියට අදම කතා කරන එක අරේන්ජ්මන්ට් වලට ලේසි. එතකොට සර් අද අපි අර වේල පදාගෙන හිටපු මේ තියන්නේ හෙප්පුව. ඉලත් තට්ටුව කියන්නේ ඕකටම. මේ මොකද? මේක සෙක්කුව. ඔය උඩින් තියෙන පුතේ සකපෝරු. හදන්නේ. සකපෝරුව ගන්න මොනවා හදන්න පුතේ? මැටි බඩු හදන්න. එතකොට සෙක්කුව? තෙල් බිඳින්න. ඈ? තෙල් බිඳින්න? තෙල් නෙමෙයි බිඳින්න පොල්. පොල් බිඳලා වේලලා කොප්පරා කරලා තමයි සෙක්කුවට දාන්නේ. තෙල් හිඳින්න කියලා දෙන්න ගොළමයාට. දැන් ඉතින් ඔයා කිව්වේ තෙල් හිඳින්න පුතේ. හොඳ? මං කියවි කෙල්ලාද කතා නොකළ නම් දෙයියොත් දෙගොල්ලක්. මං ඒ ඉඳගෙන ගමන් හිතෙන් බාරකුත් වෙලාවෙ කතා කරපාන් කියලා. හලෝ ඔවුනංගි පහන් ඉන්නවද අයියේ? ඉන්නව 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 මල්ලි ඉන්නව මල්ලි ඉන්නව මල්ලි. මං හිතන්නේ නංගි කාමරේ වෙන්නේ නැති. පොඩකින්ද දපරකින්ද ඔහොම ඉන්න මට අකල කියන්න. හොඳම්මේ නැන්දි 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 මං හොයන මං හොයන පොඩකින්ද නංගි හෝල්ඩ් ද ලයින් හෝල්ඩ් ද ලයින් ඔහොම මල්ලි මල්ලි කොහෙද ඔයා? මල්ලි මේ නංගි කතා කරනවා. මල්ලි නංගි Mali. Mali yang ini deh. Pada kita nangi. Mali. Mangi tadi. Mali bathroom begitu. Mali. වාදසිංහ සර්ගේ දුව දුව. ඔව් ඔව් මම පස්සේ විස්තරය කියන්න. කතා කරන්නකො. කතා කරමු දැන්. හලුකෙන් හලුකෙන් හලු මේ මම මේ හැම දහංගටයක්ම දාන්නේ මට කාලේ ඇඳලා ඉන්න නෙමෙයි. මේ අහිංසක දරුවගේ අනාගතය වෙන්නේ. එදත් කතා කළේ මං. ඔයා කළේ අහන් හිටපු එක විතරයි. අදත් කතා කරන්නේ මං.
මෙච්චර දෙයක් වුණාට පස්සෙත් ඔයා කරන්නේ අහන් ඉන්න එක විතරයි. මට ඔයාව ආයිත් හම්බ වෙන්න ඕනේ පහන්. එදා මට කියන්න දෙයක් වාගේ හිතේ තිබුණා. ඒක මං වාගේ ඇස් වලින්ම දැක්කා. මගේ නපුරුකමට ඒක මට කියන්න මං ඔයාට ඉඩ දුන්නේ. හෙට මම මේ නම්බරයට කෝල් එකක් දීලා මං ඔයාව ගන්න සෝමසිරිව එවන්නම්. ඔයා අහගෙනද පහන් ඉන්නේ? අඩුම ගානේ ඔයා ඒකටවත් ඔලුව වෙනවද කියලා කියන්න. දෙරුවන් සරණයි. බය වෙන්න එපා අයියා. ඒක කතා කළාද? අක්කා ඉස්සරහා මේව කතා කරන්න බැරි හින්දායි මල්ලි මම මේ හිමීට පිටිපස්ස පැත්තෙන් ආවේ. අනේ අයි මල්ලි, ඔයා මේ වගේ අහිංසක අසරණ කෙල්ලෙට මේ වගේ ගින්දරක් දෙන්නේ? මං අහන්නේ හිතප්පපුවක් තියෙන මිනිස්සෙකුට ඒ කෙල්ල දිහා බලාගෙන මේ වගේ දේවල් කරන්න පුළුවන්ද කියලා. මම මේ ළඟදි දවසක් ඔෆිස් එකේ වැඩකට එහෙට ගියා. ඒ දරුවා මාව දැකලා මාව බදාගෙන ඉක්කි ගහ ගහ ඇඬුවා. ඉක්කි ගහ ගහ බදාගෙන කිව්වට මේ බදාගෙනම නෙමෙයි, නිකන් බදාගන්න වගේ ඇවිල්ලා අත් දෙක අල්ලගෙන ඉක්කි ගැහුවා. එයා කොහොමද අපේ නෑදෑකම දන්නේ? අනේ රත්තරම් මල්ලියේ, අන්තිම කැත නරුම වචනෙන් හරි කමන්නේ ඔය වගේ කතා කරන්නකෝ. ඔයා නිකම් මේ කණ්ඩයි බොණ්ඩයි දට්ටික මදින්ඩයි විතරක් කට ඇරියම අපිට අපේ කටුලුත් එපා වෙනවනේ. සාහතිකයි දෙයියම්පා. මේ මල්ලි මොකක්ද දැන් මගෙන් ඇහුවේ? නිතූ කොහොමද අපේ නෑදෑකම දන්නේ කියලා? හොයාගෙන හොයාගෙන කොහොම හරි හොයාගෙන. නෑදෑකම් විතරක් නෙමෙයි, අක්කගේ මගේ හත්මුතු පරම්පරාවෙම විස්තර හොයාගෙන. ඒ හොයාගන්නකොට එයා දැනගෙන තියෙනවා අතමිට සරු නැතත් අපි බොහොම වැදගත් විදිහට ඉන්න මිනිස්සු කියලා. ඔව්, ඊට පස්සේ තමයි කෙල්ල මේ වැඩේට කොහොම හරි හිත හදාගෙන තියෙන්නේ. මල්ලි, මල්ලිගේ අම්මත් ගෑනු කෙනෙක්, මගේ අම්මත් ගෑනු කෙනෙක්. එහෙව් එකේ තවත් ගෑනු කෙනෙකුට මේ වගේ ගින්දරක් දීලා ආත්ම ගණනාවකට පව් පුරව ගන්න නම් එපා මල්ලි. රත්තරන් මල්ලි, ඔයාගේ නැති වෙච්ච අම්ම ගැන හිතලවත් මේ කකුල් දෙක බැරි අහිංසක කෙල්ලෝ මුණ ගැහිලා ප්‍රශ්න ටික විසඳගන්න මල්ලි.